ඊයේ දවස්සේ එහෙමත්ත්නම් ඔබට එවපුූ හත්‍ර ශ්‍රේණයේ ගනිත පාඩමේ පලවෙනි පරිගණක ඇසුරෙන් පරිගණක උපයෝගය කරගෙන පුජ දොළපුතාලට මේකේ සමීප දර්ශනයක් එක්කයි මම මේ පාඩම කරගෙන යන්නේ දැ මේ විදිහ තම අපි පාඩම කරන්න පලමනිින්ම මම පිඩියෝ පාඩමක් ඇසුරෙන් ඔබට පාඩම් විස්තර කරනවා ඊළඟට මේ විදිහට පරිගණක තිරේ ඇසරු කරගෙන මම මේ ගණම් පාඩමොන්න කියලද දෙනෙන එතකොට සංඛ්‍යයා පාඩම හතර ශ්‍රණිය දරුවන්ට එක කියන්න දැනට තුන ශ්‍රේණී ඉන්න ලබන අවුරුද්දේ හතර සේණයට යන දරුවන්ගේ පාඩම තමයි මේ එතට දැනට හතරඉන්න දරුවත් මේ පාඩම කරන්න මක දේගලන්ට පරණ පාඩක් මතක්රගන පුුවන් නිසා මෙන්න මෙම තමයි තිබුණ අප පලවිනි ප්‍රශ්නය හිස්තැන් සම්පූර්ණ කරන්න සංඛයා කියවන්න තැන් පලවිනි පශතින අනුනමය ඊළඟට සය ඊට පස්ස අපි මෙතන්ට ලියන් ඕන කියද පුතේ එකසිය ඊළඟට එකය දෙ එකසිය තුන එකය හතර එකය පහය හය ඊළඟට එකය හත එකසියාට. වනපි දැන් ලිබපු සංකඩිකියයොමු අනුනාවය සය දෙය තුන එක හර එකය පහා එකය හය හ එකසිය අට හොඳයි. ඔන්න එන අපේ පලවිනි ප්‍රශ්නය අපි කලා. ඊළඟට මෙතන ආරම්භ කල ති දෙසිය තිස් හතරවාට පේනවා. එනම් දෙසිය තිස්සතරට කලින් සංඛ්‍යාපිලයන් වන කියද දෙසය ති තුන දෙ තිස්තුන දෙය තිස් හතර. දපතුති කිද පිළියන්නේ දෙශියතිස් පහ දෙසිියතිස් හාය ඉරි පස්ස දෙශියතිස් හත කිළඟට දැංලියන අපි දෙසිියතිස් අට දෙසිති නමය දෙය හතලිය දෙසි හතලිස් එක දෙසිය හතලස් දෙක් යි අපි සංකෑටික දැන් කියවීම දපුතේ දෙියතිස් තුන දෙශතිස් හතර දෙසිියතිස් පහ දෙශතිස් හාය දෙසියතිස් හත දෙශියතිස් අට දෙසියතිස් නමය දෙසය හතලිය දෙය හ එක දෙය හ දෙක ඊළඟට තුන්සේ හැත්ත දෙක කිය සංක්‍යාව මෙතන දීලතිආ පස්සට එනන අපි සංක්‍ය දෙක් තුන්සේ හැත්ත දෙකට කලින් තියෙන සංක්‍යාව තුන්සිය හැත්ත එක තුන්සිය හැත්ත එකට කලින්තින සංක්‍යාව තුන්සිය හැත්තව. දැ ඊලකට තුන්සිේ ඇත්ත දෙකට පස්සේ තුන්සිය හැත්ත තුන තුන්සිය හැත්ත අතර තු හැත්ත තුන් හත්තක තුන්සි හත්තක තුන් තුන්සිේ හැ අතර තුන්සිය හැත්ත පහ තුන්සිය හැත්තහාය සය හැත්තා හත තුන්සය හැත්තාට තුන්සේ හැත්ත නමය වන අපේ සංක්‍යයාටික හරි දැන් අපි බලමු තුන් සය හැත්තව තුන් සය හැත්ත එක තුන් සය හැත්ත දෙක තුන්සේ හැත්ත තුන තුන්සේ හැත්ත හතර තුන් සේ හැත්ත පහ තුන්සය හැත්ත හාය තුන්සේ හැත්ත හත තුන්සේ හැත්තාට තුන්සේ හැත්ත නාවය හරි ඊළඟට හතර වි පශනතින් වහමයි හාරිසි අනු නමෙන් පටන් ගන්නේ ජයනුුවින් පට ගත්තර පස්සේ අපි මෙතැද ියන්ෙනනි කියද පන්සිීය ඉඟට පන්සික පන්සිය දෙක පන්සිය තුන පන්සිය හතර පන්සිය පහ පන්සි ය පන්සි හත පන්සියාට හොඳයි බලන්නදියපුතයේ හාරසිය අනුනමය, හාරසිය අනුනමයට පස්සේ පන්සීය. පන්සිය එක පන්සිය දෙක පන්සිය තුන පන්සිය හතර පන්සිය පහ පන්සිය හය පන්සිය හත පන්සිය අට. අපිළඟන්නට බලමු හයිසිී අපට මෙතන දී තියෙන එනම් පස්සර එකක් අඩුවෙන්න්න ඕනේ. එහනම් හයිසියකට කලින් තියෙන්නේ හයසීය. හයිසිය එක, දෙ හයිසිය තුන හයිසිය හතර හයිසිය පහ හයිසිය හය හයිසිය හත හයිසි අට හයසිය නමය උනු දපුති අපි මේ කිවුමයි හයසියයිසික හයිසිය දෙක හයිසිය තුන හයිසිය හතර හයිසිය පහ හයිසිය හය හයිසි හත හයිසියාට හයිසිය නමය. ගොඩාක් දරුවෝ මට මතකයි එවලතිම තමකරපු වැඩ බොහම ලස්සන්ට පිවට පොත්වලියර පොටෝගල්ල එවලතිබන මං ගොඩක් සතුටුයි ඔබේ විතින වැඩ කරන්න දෙම අපපි උනන්දු කරන දරුවන්ව උනන්දුුවෙන් වැඩ කරන්න හරි. ඊලංගණන එකකතින්වෙන්න මෙහෙම එකක්. ඒ හිස පල්ලෙ හටේකන්නේ පහලට වැඩුවමින් ගින්තීන්.වැඩ පේනවා හත්සය විසි හත්සිය විසි නමය, මෙැන් ටෙනවනනි කියද හත්සය ශනමයට පස්සේ හත්ියතිහ හත්සියතිස් එක හත්සියතිස් දෙක හත්සියතිස් තුන හත්සියතිස් හතර දැන්වන පේනම් පුතාට හත්සය විසියාට හත්සය විසිනාමය හත්සියයතිහ හත්ියයතිස් එක හත්සිිය තිස් දෙක හත්සිය තිස්තුන හත්සය තිස් හතර. ඊළඟගාන නිතියෙන්නේ ඉතලෙ උඩට එතකොට මේ යට ඉදන්තතා අපි විට ගමන් කරන්නේ අටසිය පන අටසිය පනස් එක ඊළන්න මෙතැන්ටන අටසිය පනස් දෙක. ඉරවස්සේ අටසිය පනස් තුන. ඉළඟට අටශය පනස් හතර අටසිය පනස් පහ. අටසිය පනස් හය ඔන්න පැහැදිලි අටසය පනහම පටන්ගර අපි උඩට ගියා අටසිය පනහා අටසිය පනස් එක අටසය පනස් දෙ අටසය පනස් තුන අටසය පනස් සතර අටසිය පනස් පා අටසිය පනස් හය හොඳයි ඉලංගාන අටවෙනි ගානවෙන්න මෙහෙමතියන්නේ නම සය හැට අටම් පටන්ගරං පහලට වැඩුවමින් එනවා නමසය හැටට නමසිය හැට නමය නම හැත්තාව නමසය හැත්තේක නම හැත්ත දෙ නම ත් නමසය හැත්තෑ හතර ඔන්න ඔය ආකාරයෙන් ඊළඟටවෙන්න මේක මේ ගාන අපට දැන් නමසි අසූතුනනි නමසි අසූතුනට පස්සෙ තින සංක්‍ය මෙතන්ට ලියන අපි නමසි අසූ හතර මේ හිස් තින බැතරැ වැඩිවිවී නි සංක්‍යාව මෙත නමසී හැත්තනමේනි එන මෙතැන්ටන නමසිය අසූුව. ඉවසය මෙතන නමසිය අසූ එක නමය අසූ දෙ නමසි අසූතුන නමසි අසූ හතර. තැන් නමසිය හැත්තනමේ එකක් අඩු කරල මෙතන්ට ලියනවා නමසය හැත්තට ඔන්න පුතේ බලම අපිදැන් කියෝමු නමසිය හැත්තාට නමසිය හැත්තනමය නමය අසුව අසුව එක නමසි අසූ දෙක නමසි අසූතුන නමසි අසූ හතර හරේ ඕන්න පුතේ දහවිනි ගාන අපි හදනෝ දැන් මෙතර නමසි අනු හතර අපට දීල තින අනු හතර අනු පහහින මේ පැත්තර වැඩි වෙලා නවා මෙතනි එකක් අඩුබල මෙැට ලියනවා නමසය අනු තුන නමසි අනූතුර නමසි අනුහතර නමසි අනු පහ නමසිය අනු හය නමසය අනු හත නමශය අනු අට නමසය අනුනවය. ඔන්න පැහැදිලි ඔවිද ලියාගත්ත නම් හරි ඔයා බලන්න ඔයා පොතක මේක ලියලා මට පෙන්න්න ඕන හැමෝ මට පොට එකක් එවන්න ඕනි. අපේ ඔන් Onlineන් පන්ති අර සූම් පන්තියක් නෙවෙයි. පැහැදිලිව ඇහෙන් නැති බාහිර සබ්දයන නිතර බාධ ඇතිවන මේ අර. සම්ප්‍රදායක අරදැ නව රල්ලේ සූම් කලාස් එකක් දෙේ අපේ පන්තිය වැඩක් කරන පන්තියක් මේකෙති මේකට සහභාගි වෙන්න හැබැයි මේකට මේ ගාස්තු ගවන්න ඇතුවෙන සියලු දෙනාව මම මේ පන්තින් අංක ොද හේතු සෑන හන්සේලා අපපි කරන්නේ එතකොට ඒ කිය දිනට මුදල්දාන්න ඇති කිසිම කෙනෙට අපට මේ සේව ලබා දෙන්න වෙන්නේ නැයිතම කරුණාවෙන් කියන්නේ ඔබට මේක වටිනාකම තේරේ මේ කිතාම අපහස්ුවෙන් සෑන කැපවීමකින් කරන වැඩක් නිසා මේ වැඩට එකතු වෙන්න අපිත්තක්කත් ඇල් බැඳගන්න ප්‍රතිපාලයක් ගන්න මේක උනන්දුවෙන් කරන්න මට මුදල් දීලි වෙරලා ඔබ මේක නොකරීන්නත් එ පැතුර වැඩක් නෑ හරි අ බලමු දෙවෙනි ගාන වගූ සම්පූර්ණ කරන්න තැමතන සංකය අතරම වෙන පාටක් ගන්නන් දැන් එකදිකට මේ පාටිල් ලියපුු නිසා හරි අනුනාවේ ඕන්න අනුනව ියරතිව ැ දෙසිේය දෙසිේ මෙතන්ට ලියනවා පි දෙසිිය ලියන්නන්නේ පැමහෙ දෙ ඒ පාට ලස්සනන හොඳයි තුන් සය හත. ලස්සනකරන ලියන්න බලන්න ඔය ලස්සනමකරෙන් ලියන්නනෑ තුන්සය හත තුන් සය හත මේදිනි හාරසිය හතලිස් හතර අසට ලියන් මට වඩා ලස්සන ලියන් හාරසිය අතලිස් හතර් රයන්න කැතවුනා ටික කමන්නේ. හො අපිලංගාන බලමු පන්සියතිය නවසිය නවේ. නවසිය නව. ඔන්න පුති බලමු දීලතින අපිට අනු නවය දෙසියේය. තුන් සය හත හාරසය හතලිස් හතර පන්සියතිහ නවසය නවය හොඳයි ලස්සනයි පොඩි වෙලාවත් දෙන්න ලියාගන්නක තැන් හතර ගනම්පොත තිීනය ගනම්පොතෙන් බල මේ ලියා ගන්න ගනම්පොත නැති ඇතම තුනීම දුලපු රට ගනිතය පෙළපොත තම හම්බුවෙලා නෑනේ ති එනිසා එගුලන්ට පුළුවන් මේක දැන් මේකෙෙන් බල්ල කරන්න පහත දැක්වෙන සංඛ්‍යාවල සංඛ්‍යානාමය ලියන්න හරි ල පහ දක්න සංකාල සංකා මලියන්න මේ තියදපුුතේ මෙතියන්නේ පන්සීයන පන්සිය පයන්සිය අයසිය මෙතන හත්සිියය මෙත අටසිය මෙතන නවසිය හොඳයි පන්සියේය හයසියේ හත්සිය අටසිය නවසියේ සංක්‍යයානමෙන්ටි ක අපි ලි්වා පුතාර මිටත් වඩා සංඛයාලයන්න දන්න ොම දන්නවා ඒක අයි බලමු කීලාඟට යටින් ඉර ඇදදි සංඛ්‍යාවේ සංඛ්‍යානාමය ලියනුවවැට පේනවාම මෙතන වෙන පාටක් ගන්න එබා නපුතේ මෙතන තියෙනවා අටසය පණස්සයක තමයි ඉරක් ඇඳලති අටසය පණසයකෙන් සංඛ්‍යා තමයි ඉරක් ඇදරති එෙන මෙතන ලියන්ුනි සංඛය සංක්‍යා නාමය තුරන් සංක්‍යානාමයන පි ලියනි කරින් අටසිය පනස් සහය ඔන්න අපි ියනු සිය පනස්හය. විකිනීමට ගෙන බිත්තර වලින් බිත්තර එකසිය පණහක් බිඳී තිබුණි. හොඳයි මේතිය සංකඛාවගය දුවපුතේ එකසිය පණහා ඔන්න ලිව්වා. එකසිය පණහා. හරි. ඟට කම්හලක සඳුදාදින නිපදූ මුළු පාවහන් ගණන කීදුපුතේ මේ ගාන දෙසිය හතලිස් නවයයි දෙ හතලස් නවයයි හොදයි අප බලමු හතර වනිගාන හතර ශ්‍රීණය සිසුන්ට බෙදාදීම සඳහා ගෙනෙන ලද ගනිතය පෙළපොත් ගණන මෙති කිරපුතේ පන්සිය නවයයි පන්සිය නවයයි පන්සිය නවයයි වහලය සෙවිලි කිරීමට ගෙන උුළු කැට ගරන හැත්ත පහකි තුන්සිය හැත්තය පහකි තුන්සේ හැත්තෑ පහයි හොඳයි දැම් පුතාලට පැහැදිලි අ්බලමනං වගුවයේ හිස්තැන් පුරවන්න හන්නදපුත ඉතින වගුව වගුවයේ හිස්තැන් පුරවන්න සංක්‍යාව දීරතිය නවා මක වෙන පාටකිිල් ලියන්නම් සක්‍යාව ඉලක්කම මේතින්නේ සංක්‍යාව ඉලක්කම පිහිටි ස්ථානය ඉලක්ක මෙෙන් දැක්වෙන අගේ දෙසිිය තිස් හයයි සංඛ්‍යාව ඉලක්කම හය හොන්න දැන් ඔයාට පේර ම රතු පාට ගන්නම් මේ එකට වඩා පැහැදිලිතුර පේෙනවා මේ බලන්නකු මෙතන ති දෙසිය තිස් හය ඉලක්කම හයම ඉලක්කම තින මොන ස්ථානය දන්න එකේ ගොඩි එන එක ස්ථානය ඉලක්කමින් දැක්වෙනගේ එකේවා හයක් හයයි එකේවා හයක් හයයි ස මෙ හත්සය හතලි ස්තුන තවඩ පේනවා එකේ ඒවා දහය ඒවා මෙතින් මේ බලන්න මේ මෙතින් හතරදි දහය ගොඩේ දහ ඒවා හතර යන්න හතලිය දියදින පුතේමේ එන මෙතන්නේෙන් නුගේද හතලිහද එමත්න් ස්ථානී අගේ මෙතරහනි ඉලක්කම්බිඩි ස්ථාන එක ස්ථානයද හතලියද නැත්තන් දහය ස්ථානයද මෙතින් එකේ ගොඩවල් දහයයේ ගොඩ එම් එක තින්නේ දහාය ස්ථානය ලස්සටලියන්න දහය ස්ථානය දහයේ ගොඩවල් හතරක් හතලියයි. ඊලන මෙතන දහස්ථානය කට දවද දහයස්ථානය තහස්ථානයති නිලක්කම් බලුම් බිදුවද හතද මේ බින්දුව තියනෙ එක ස්ථානය හතියනෙ දහයස්ා ඔන්න පුේ මෙතන දාන හත දහයේ ගොඩවල් හතක් කියර පුතේ ඇත්තවයි ඔන්න හරියත් දැම්මා. ඒවස බිදුව ලක්කම දැක්වෙනගේ බිඳුවයි බිදුව තිීන් කොත්තනද දහ අස්ථානය දහස්ථානය දහ ඒවා බිඳුවක් බිඳුවයි දයවා බිඳුවක් පිදුවයි ඉලඩවාට පන මෙතන සස්ථානය බලමු කේ ගොඩවල් දහය ගොඩවල් සීයගොඩ අන්න පුතේ අට තැටෙන්නේ අටතිණ ස අස්ථානයේ සයේවාටක් අට සයි සයේවාටක් අට සියයයි.ඉ නමේ තින මොනස්ථානය එක දහය සීය අන්න සිය අස්ථානය ස අස්ථානය සීවා නවයක් නවසයිී නවයක් නවසීයයි පැහැදිලි මොනපුතිමේ වගුව සංක්‍යාව දෙසියතිස් හය ඒක හය කියනි ලක්කම තිබුණේ එකස්ථානයේ එකේවාහයක් ඉලක්ක මෙෙන් දැක්වෙනගේ හයයි. ඊළඟට හත්සය හතලි ස්තුන, නිසාං ඉලක්කම හතර හතරතිබුණ දහයස්ථානයේ දහඒගොඩවල් හතරක් හත ලියයි ඉලට පුතේතු උන්සේ හැත්තාව අපට දීලතියනනි ලක්කම අපට දීව තින වචනය දහයස්ථානය දහයස්ථානය තින ලක්කම හත දහය ගොඩවල් හතක් හැත්තෑවයි ඉඩ පස්සේ පන්සිය පහ පන්සිය පහේ බිදුව අපට දීලතියෙනවා බිින්දුවතින්න්නේ එහෙන දහයස්ථානය දහයවා බිඳුවක් බිදුවයි පසෙ සියස්ථානය කියල දෙනවා අපට අටසිිය තිස් හතේ සියස්ථානය තියෙන්නේ අට කියෙනි ලක්කම සියවාටක් අට සියයයි ඉට පස්සෙ නවය නවේ තිය සියස්ථානයේ නමසය සංක්‍යාව සයේවා නවයක් නවසියයයි මං හිතන පුතාලට මේක ඉතා හොඳින් පැහැදිලි වුනා ටියවෂන් පන්තිකට යනට වඩා මේවාට තේරෙනවා දැන් නැවත නැවත දාලා බලන්න පුළුවන් හරේ පිළිතුරුලියන්න සියස්ථානය හතර දහයස්ථානය හත සහයිකස්ථානය පහවන ලෙස ඉලක්කම් පිටින සංක්‍යාව කොමක්ද මම මේකට එවති න මම වයිඩබෝඩ් එක කියලා දෙන වීඩියෝ එකක් ඒ වීඩිය එකේ මං පැහැදිලියෙන් දීල තින මේ හදාගන්න ලේසි ක්‍රමයක් සංකඛ්‍යාපත කියල එකක් පාවිච්චි කරල මේක හදන්න මම මගේ වීඩියුව එකේ කිය ති න ඒ ඩිය එකත් මංවාහට ඔය එවලතිීනවා හරිමෙන්් බලන්න සියස්ථානය හතර එනම් මෙතනට ලියන අපි හතර දහයස්ථානය හත, දහයස්ථානය මෙතරනි එකස්ථානය පහ එ නම් සංකඛ්‍යාව කියද හාර සිය හැත්තෑ පහයි. දැන්වන්න බෝ ඊළඟට තින ප්‍රශ්න තමයි එකස්ථානය දෙනවා බින්දුව සියස්ථානය තුන දහයස්ථානය හය, එකස්ථානය බින්දුව, අන්න එකස්ථානය බින්දුව. සියස්ථානය තුන, අන්න සියස්ථානය තුන. දහයස්ථානය හය එන සංඛ්‍යාව තුන් සේ හැටයි. දහස්ථානය බින්දුව. එකස්ථානයේ බිදුු සහ සියස්ථානය හත එ සියස්ථානය මුලට ලිව්වා දහයස්ථානයේ බින්දුවයි එකස්ථානය බින්දුවයි. එඒ නම්පුතේ සංඛ්‍යාව හත් සියයයි. සියස්ථානය නවය ඔන්න සියස්ථානය නවය. එකස්ථානය නවේ දහයස්ථානය බිදුව. දහයස්ථානයේ බිඳුව එකස්ථානය නවේ නවසිය නවය පැහැදිලි. ීඩ බලන්න අනිත් වීඩියෝ ඒ එක තියනවා බෝඩ්ඩක මේ සංක්‍යයාපතකට දාලියන හැටි් කියල දීලා තියෙනවා හැබ මේ සංඛාපතක දායන්න තරම් අමාරුගානක් නමේ තාම ලේසිය එක තරු ගන්න පුළුවවා හොඳයි මංහිතන දොළපුතාට මේ තේරුම්ගන්න පුලන් ුණනාා කියලා කාටහරි කෙනෙට මක්හරි ැටලුවක් තිබොත්් ගැටල ලියල වත්සැ පොට එකක් දාන්න මම එයට පෞද්ගලිකම කියා දෙන්න සූදානම් තැ නැවත මතක් කරන්න ඕනේ දැනට තුන ඉන්න දොළපුතාලටයිම මේ පාඩ මේ වන්නේ. ැයි මේෙනකට හතර න්න දුවල පුතාලත් ඒන බ වුද්ධ පහටයන දුවලපුතාලත් මේ පාඩම් බලන්න මොකද ඒගුලන්ට මේ වුද්ම ස්කෝල හරිට තිබුණ ැති නිසා මේ පඩම් හරි කරගන්න බැරි වුණ ති නිසා නවතවතාව බලන්න ඒගලොත් බලන්න එක හරිද අපි ළඟකට යමු. තුොළතාස පේනවා. මම ගනකරාමේ නිරූපිති සංඛ්‍යාව ලියනිකළ අපට කියන්නේ වෙනපේ ගණකාාමේ නිරූපිති සංක්‍යා අපි කොහො මේ ගනකරමේ නිරපිති සංඛ්‍යාව කරන්න අ බලමු ගණ කරාමේ නිරපිත සංකාපි කොහමද කරන්නකිල ම මේකර පොඩි වෙන පාටක් ගන්න වාඩම පැදිලි කරන්න ලෙසි නිසාමට හරිම බලන්නක එක ඒවා මෙතන තියෙනවා එකයි දෙකයි තුනයි හතරයි එක ඒවා හතරයි ඔන්න එක ස්ථානයේ හතර දාලාදීම ටසි දහයේ ගොඩවල් එක්යි දෙකයි තුනයි. දහ ඒවාත් තුනක් තියන මෙතරන්න එෙනම් හරි. සියඒවා දෙකයි. දෙසිියති සතරයි ගණකාමේ මතක තියාගු කාරනාටිකක්ත්තින මෙන්න මේ දාන ගනක පාට කරන්න ඕනේ. ඊළඟට ගණකරාමේ එකකූරක තියන්නෙ පුලන් උපරිම බෝල ගණන නවයයි. පැහැදිලිද තේරුුණනා දෙකත් මතක තියාගන්න. හරි දැම්බල මේනම් මෙතන තියන එක් ඒවා එකක්යි. එ දෙක තුන්න හතර පහ හය දහයේ ගොඩවල් හය ඒ ැන මෙතට හයනෙන්න්න ඕනේ. එක දෙක තුන හතර මෙතන ටෙනවා හතර ඒකැන් දුවිපුතේ කියද ගාන හාරසිය හැටේ කයි හාරසිය හැටේ එකයි පැහැදිලිීද තේරුුණාද මේ ගන කරාම අඳන්නත් තෝනියෝයා පොතේ ඇඳල මේ විදිර පාට කරල තමයි මට පොටොය එක වන්නඕන්. නත්තං ඔය දානෆෝනනික ධන ඩේටකකාඩ්ග අපපරාදි උන්ුවෙන් වැඩේ කරන්න නැත්තන් තාත්තාම් මගේ කාලෙත්ත අප පරාදි සල්ලිත්ත පරාදේ මගේ කාලෙත් අපරාදන ඇද මගගේ කාල පරාද වගේ කාලෙත්ත පරාද මගේ කාලෙත පරාධ හොන්ද අපිොන් නම් බලම එකස්ථානයේ බිඳුවයින තැනන මෙතන්ටෙන් නොන කියද බන කියන් එකයි දෙකයි තුනයි හතරයි පහයි කිය දෙන්න ඕන පහ හිළඟට එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතායි අටයි මෙතන්ටෙන් නොන කියද අට්ටා නම්. අට සය පනහායි මට වැරදුනාා දන්න අයි බලමු මෙතැන මුකුත්නෑ බිින්දුුවයි එකයි දෙකයි තුනයි හතරයි පහයි දහස්ථානයට පහාදැම්මා සියස්ථාන්් එකයි දෙකයි තුනයි හතරයි පහායි හයයි හතයි අටයි අට සිය පණහයි. මේකෙ බලමු ස්‍යස්ථානය එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි. ඔන්න පුතේ හයදැම්ම මෙතන මකුත්නෑ බිඳුවයි. හරි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි. මෙතන හතයි උත්තරයකිද හය සය හතයි. ිවෙලාව දෙන්න ඇඳගන් තා ගැන කරාම දෙ එකක් අපිගමු මෙන්න මට කියන්න පොඩිවෙලාවත් දෙන්නකයි දෙකයි තුනයි හතරයි පහ යන මෙතැන්ටෙනවකි පුතේ පහ මෙතනටනවා එක එකයි දෙකයි දෙසය පහලවයි දැන් අපේ දෙමාවපියෝ කරන්න ඕනේ දරුවන්ට මේක දෙපාරක් විතර බලන්න දෙන්න ඊට පස්සේ මේ පාඩම ප්‍රෙන්න් කර හරි තමන් අතිල් ලෙහ නැවතදල බල නය කොච්චර හොඳද කරනොද කියලා ඊට පස්සේ වැදි අඩුබාඩුවත් තිබුණුත් නැවතත්තායක දාලා බලන්න දෙොඩි කැපකගේරීම කරොත් හො ප්‍රතිපලකොට ගන්න පුලුවන් මෙතන එකයි එකයි දෙකයි තුනයි හතරයි මෙතන්ට හතරයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයි හතයි අටයි නමයයි ඔන්න නම සිය හතලි සෙකයි නම සසිහතලස් ස එකැමි බලන්න එක දෙක තුා හතර පහා හය හතා අට නමයම දෙපරක් විතර ගනින්න ඕනේ එක දෙක තුන හතර එකනකොත පොඩ්ඩක් කරහිමේ ුණු අපට ගාන වරදින්න පුළුවන් ලේසි ගනන් තම අපේ දුවල පුතාල වරදධන්නේ ශිෂත්ව භාගෙදී එකරි අපරාදයක් එනිසා හරියට එක අප පුරුදු පුහුණු වෙන්න ඕනෙ හරිමන් මේකතා පොඩ්ඩල්ලකු කරන්නම් හොඳයි ඔන්න එහෙනම් අපේ ඊළඟ ගනිත කැටලුව සංඛ්‍යා හිපත් මගින් නිරුවපිත සංක්‍යාව ලියන්න සංක්‍යයා හහිපත් මෙන්න තිය ඉතාල යද්දාලමිතින් තුන් සසිය හැත්තෑවයි තුන්සි හැත්තෑවයි තුන් සේ හැත්තැවයි දෙක තුන් සය හැත්ත දෙකයි. එනම් මෙතනයි සයෙන් අපි ගත්තා එකත් මෙතන පණහෙන් ගන්නවා පහ මෙතන දෙක. මේ බලන්නක පුතේ සයි පණහ එකසිය පනහයි එකසිය පණහහියි දෙක එකසිය පනස් දෙකයි. අප සංඛ්‍යාවද නැද්ද ආවා. තැඟෙන මට මේක කියන්න සඒවා අටක් තේ නො මෙතන ඒනම් අටසීයයින අටසය අටසිය හැට්යි. ඔන්න ලිව්ව එකක් එහෙම්ම අටසයට හැටක් එකතු නම් අටසය හැටයි පැහැදිලීද තේරුණාද හොඳයි. අ බල වෙනම් මේක හත්සියට තුනක් එකතු කරනු. එතොට උත්තරේ කියද හත්සිය තුනයි. හත් සිය තිහා එහෙම නෙමේ හත් සිය තුනයි. නම සට අටක් එකතු කරන්න හනම් නම සය, ටයි නමසීයට අනුවක් දාලා ආයෙත් නමයත්දාානේ නමසීයයි එන නමය. අනුවනං ඒත් නමය. එක ඒවා නමයක් නම බලන්නක. නමසිය අනුවත් දැම්ම නමසි අනුවයි. නමසි අනුවට නමයක් දැම්ම නමසිය අනු නවේ. පැහැදිලීද තේරුුණාද හරිලේසි. හොඳයි දුවේ පුතේ බලුම ඊලංගානෙනක්. මේ කියෝපු වීඩියවත් ඔයා බලන්න යාළුවන්ටත් කියන්න පනිවිඩේ දෙන්න. සංඛ්‍ය, සතියක් තුළදී වෙළඳ සලක අලවි වූ පුවත්පත් පිළිබඳ තොරතුරු පහත්ත දැක්වේ. ඔන්න ප්‍ර්නෙක්යවු මයි පාරක් සතියක් තුළදී වෙළඳ සලක අලවි වූ පුවත්පත් පිළිබඳ තොරතුරු පහත දැක්වේ. මාත් දෙමාධදය ගැනපුතේ මේ පත්තරය මුද්‍රණය කලතිනි මොන භාෂාවෙන්ද කියන එක. පැදිවීද අරම පත්තරේ මුද්‍රණය කලතිනි ො භාෂන ඔයා දන්නවන්නේ සමහරක් පෙළවට අපේ ජතික පුවත්පත් තින සිංහලයෙන් තියනවා දෙමලෙන් තියෙනවා ඉග්‍රීසියන් තින ඒවගේ. මේකතෑ මාධ්‍ය මුද්‍රණය කරපු මාධ්‍ය මාධදේ සිංහලිින් මුද්‍රණය කරපු පත්තර තිබිල තියෙනවා නවසි අසූ හතක් දෙමළ භාෂාවෙන් මුද්‍රණයකරු පත්තර තිබිල තියෙනවා හත්සි අසූනාවයක්. ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණයකරු ප්‍රශ්න බිල තියෙනවා හත්සි අනු අටක්. සිංහල පත්තර නමසි අසූ හතයි දෙමළ පත්තර හත්සි අසූනාවයයි ඉංග්‍රීසි පත්තර හත්සි අනුව අටයි තැන් අහනෙන් ප්‍රශ්නයක්. වැඩියෙන්ම අලවිවී ඇත්තේ කුමන මාධ්‍ය පුවත් පද්ද අයිශසල ල වැඩිය මල්ලවිලා න ොන මාධ්‍ය පුවත් පද මේ නමසි අසූ හතක් තිෙන මොනාද සිහල. කුමන මාධ්‍ය පුවත් පද්ද වෙෙන්න්න මේකට අදාරඋත්තර ඉස්සල ලියලයි නොකක්ද සිංහල. හරි එම සංක්‍යාව කීයද දැ සිංහල පත්තර කියක් විකිණ ලද නමසි අසු හතයි. නවසි අසූ හතයි. වැඩියෙන්ම අලවිවී ඇත්තේ කුමන මාධ්‍ය පුවත් පද්ද උත්තරය සිංහල එම සංකයාාව කියද නවසිය අසූ හතයි. තේරුුණාදුව පුතේ හොඳයි බලමීළඟ ප්‍රශ්නය අඩුවෙන්ම අලවිවී ඇත්තේ කුමන මාධ්‍ය පුවත් පද්ද බලමුදන් අඩුම සංඛයාමිතන හත්සය අසූ නවය හත්ය අසුනම අයිති වෙන මොන මාධ්‍ය පත්තරද දෙමල න්ද මෙතනෙන් ලියනවා දෙමල.හරි ඊළඟට දෙමළ පත්වර කොච්චර විකිණිලාද හත්සියාසූනාවේයි පැහැදිලිද තේරුණාද හොඳයි. මාධ්‍ය තුනෙන්ම විකිණී ඇති පුවත්පත් වැඩිම සංඛ්‍යාවේ සිට අඩුම සංක්‍යාවතෙක් පටිපාටියට ලියන්න ුවත් පත් තමයි ලියන්න ඕනේ සංකයාාවනම අපට කියැන මාධ්‍ය තුන්ෙන්ම විකණ ඇති පුවත් පත් වැඩිම සංක්‍යාවේසිට අඩුම සංක්‍යාවතෙක් පටිපාටයට ලියන් පටිපාටයට ලියන කියැන පිළිවෙලකට ලියනු අපට ලියන්න කියන්නේ මකක්ද වැඩිම සංක්‍යාවේසිට අඩුම සංක්‍යාවපුතා වැඩිම සංක්‍යාවමකක්ද පුතා තිබුණ සිංහල කීයිද නම සියස හත්තයි මංගේ ීඩුවගේ පැදිරව ලියරති නවා එ ංහල වැඩිම සංක්‍යාවජා ලියන්තයන් එනම් ම මුලට ලියනොමකද ලියන්නන මෙතන සිංහල පත්තර. ඊඟට මොකක්ද මට මත හැටියට්නම් ඉංග්‍රීසි ඔවු හත්සියානු අටයි ඉංග්‍රීසි ඊළඟට දෙමල හොඳයි මාධ්‍ය තුනෙන්ම විකිණ ඇති පුවත් පත් වැඩිම සංක්‍යාවේ සිට අඩුම සංක්‍යාවතෙක් පටිපාටට්ලියන් සිංහල ඉංග්‍රේසි දෙමල් ඔන්න අපේ උත්තරේ හරි අපි බලමු ඊළඟ ප්‍රශ්නය දවන් පශම මෙන්න මෙහෙ එකක් අපට දීලතියනවා කොටුවක් ඇතුළෙ මුලින් දීල තියෙනවා පහයි හතයි එකයි ඊළඟට නමය බින්දුවයි හතරයි ඊළඟට අටයි හයයි තුනයි එක්කෙක් කොටුවේ ඇති ඉලක්කම් තුනම භාවිතයෙන් සෑදී හැකි විශාලම සංඛයා වෙන වෙනම ලියන්න ොයි අපි බලමුූ ම මේ මගේ පහසු සඳහම මෙතන යටින් ලියන්නංකු මේක හදන්න පුළුවන් ලොකුම සංක්‍යාව තමයි දුවපුතේ හත්සිය පනස් එක බලන්නක හත්සිය පනස් එක මේක හදන්න පුුවන් ලොකුම සංඛ්‍යාව තමයි නවසය හතලිය මේක හදන්න පුළන් ලොකුම සංක්‍යාව තමයි අටසිය හැට තුන ඔන්න වෙන ලොකු සංකය හදන්න පුළන් කළ බලන්න මේකින් ටනම් පුලුවන් හත්සිය පනස හදන් මේකෙන් මට පුළුවන් නමසය හතලිය හදන් මේකෙන් පුළුවන් අටසය හැට තුන හදන්න එක් කොටු ඇති ලක්කම් තුනුම් භාවිතින් සෑදිහැකි විශාලන සංඛ්‍යාව වෙන වෙන ලියනන්න ම ලිව්වා ඔන්න ගිටින් ම මෙතනින් උත්ත්‍රේ ලියන්න මෙන්න මෙේම හත්සිය පනස් එක නවසය හතලිය අටසය හැට තුන පැහැදිලිද හොඳයි ලියනලද සංඛ්‍යත්ව වන කුඩාම සංඛ්‍යාවේ සිට විශාලම සංඛ්‍යාවතෙක් පටිපාටියයට ලියන් අපි මේ ලියන්න වෙන්නේ කුඩාම සංඛ්‍යාවේ ඉඳලා විශාලම සංක්‍යාවට තුොට කුඩාම සංක්‍යාව මෙන්න මෙහෙම එකක්නේ කන්ද පාමුලෙන්දල කදනාග ෙනොවගේ වැඩක් පොඩිය කේදර ලොක්කවකට කුඩාම සංක්‍යයාාවබලු මෙතන තියලම කද්දිිල පිළියපු හත් සිය පනස් එක ඊළඟට අටසිය හැට තුන ඊළඟට නවසය හතලිය පැම් පැහැදිලි කුඩාම සංකඛ්‍යාවේ සිට විශාලම සංකඛ්‍යාවතෙක් ලෙව්වා ඊළඟට තුන්විනි ප්‍රශ්නය එක්ෙක් කොටුවේ ඇති ඉලක්කම් තුනම භාවිතයෙන් සෑදිය හැකි කුඩාම සංඛ්‍යාවෙනවෙනම ලියන්න පේ කුඩාමංක්‍යාටික වෙනවෙනම ලියන්න කියැෙන දෙම් මේ පොඩ්ඩක් මක නොමගේ පහසුව සඳහා ඔයා කට වැඩ කොලේ හරි පොතේ හරි එතන ලියන්න වෙන පාටක් ගන්න ම්ට හරි කුඩාම සං්‍යයාමයකි එකය පනස් හත ඊළංට මේක කුඩාම සංක්‍යා බින්දුව මුලට දාලා ලියන්නන්නේ නෑතකොට වැරදි බිඳුව දෙවැනි තැට දා ගන්න ඕනේ ඒ රසිය නවය මෙතන තුන්සය හැට අට එකසිය පනස් හ හාරසිය නවය තුන්සය හැට අට ඔන්න පැහැදිලි එක් එක් කොටුවේ ඇති ඉලක්කම් තුනම භාවිතයෙන් සෑදි හැකි කුඩාම සංක්‍යාව වෙන වෙනම ලියන්. ඔන්න මං ලියනවා එකසිය පනස් හත ඊළඟට අපට ලියාගන්න පුළුවන් උුණේ ආරසියෙන් නවවය ඊළඟට තුන් සය හැට අට පැහැදිලි තේරුණා හොඳයි. ලියන ලද සංක්‍යත්තුන විශාලම සංඛ්‍යාවයේ සිට කුඩාම සංක්‍යාවතෙක් පටිපාටියට ලියන්න අන්න බබෝ විශාලම සංකඛ්‍යාවේ ඉඳලා කුඩාම සංක්‍යාවට ලියන්න කියන්න. එනන් දැම් මෙතැනේ විශාලම සංඛ්‍යාවම කකද පුතේ හාරසිය නවේය ඊඟට තුන් සය හැටාට ඉළඟට එක සිය පනස් හත විශාලම සංකඛ්‍යාවේ සිට කුඩාම සංක්‍යාවතෙක් ඔන්න අප පටිපාටට ලිුවගැෙන හරි රටාවට ලිව්වා පැහැදිලිද තේරුුණාද හොඳයි මේකට සමගාමේ වීඩුව එකත් මම වයිඩබෝඩ්ඩගේ කියා දෙනෙක මම තුළපුතාට ඉදිරිපත් කලා අපේ දෙමාවපියන්ගේ බොහොම කරුණාවෙන් සසා ගෞරුවෙන් ඉල්ලනවා දරුවාට මේක තුන් හතර පාරක් කරවන්න එතර මේ පාඩන් හොඳර පුළුවන් වෙන තොර ජනවාී ස්කෝලි පටන්ගත්තොත් ස්කෝල යනකොට දරුවට මේ ඔක්කො පුුවන්වෙලා මයින්න. දැනට තුනෙ ඉන්න බබාල මේ පාඩම කරන්න ඕනේ ඒගොල්ල මම මේ හතර පාඩම දෙන්නේ ගොලන්ට හැබැයි දැන් හතරසේණය ඉන්න පහවසරට යන්න බලාපොරොත්තුයෙන දෝල පුතාලත් මේක නැවත මතක් කර ගැනීමක් සඳහ කරන්න ඕනි ියෙදැ දපු හොද මප මට කතා කල්ලහ නිස අප බා හතරය අපේ බාඩක් මේ කැවිල්ලා ස අපේ බා තුන තුනේ බබව මම මේ වනවා එතකොට ඔබ ටිකක් මේක නැවතනවත බල්ල පුරදුුවන්න කිසි ප්‍රශ්නයක් නෑ එක්කේ දෙකේ බබාට වෙනම් පාඩම් දානවා ඒගොලුන්ට ඒක වෙනම පාඩමක් මේක තුනේ හත්තරේ දැනට තුන හතරි බාල තමයි දාන හරි හොඳ එෙමනං මේ විදිහට තමයි අපේ පෙළපොත්තුල පාඩන්ටික මම කරන්නේ එතකොට මං අර ගාස්තු අයකරන විදිහත්කිව දවසකට රුපියල් හැටයි පන්ති සාමාජිකක්ගෙන් පන්ති නොමන සාමාජිගේක්ගෙන් රුපියල්ලසී විස්සයි තුොර දින දායක මුදල් එකකවර අපේ ගෙනමට දාන්නන මගේ ගෙනමට පන්ති සාමාජි යවන්ගේ මුදල රුපියල් හයිසිය අනිත්තයක එදා දෙසී අයි ඉතාම සාධාර මුදලක් මං අයි කරලා තියෙන්නේ හැබැයි ඒකෙතින් අපියර කියීවූ හම දිනයක්ේ දිනයට කලින් දාන්න නෙහම නොවනොතිය ඩේෙන් පවත්වාන යන්න ැ ර්ක පසාවක් බුද්කාටර මට පෞද්ගලක කතා කර මගේයට විසදුම කුදවා හෙම ැටලූකුත්න්නේ හැබ දල් නොදාමේ පාඩම මෙිහම කරන්න හදනි පාතෝටකට ගැලපින්නේන හරි හොඳයි අනිත්තක තන පන්තිසාමාජිකයන්ටත් ම කියැන මට යාලගේ මුදල් ඉල්ඉල්ල කරදරන්න ෑම ඔබ දන්නවා මංගෙන මගේ මුදල් ල්ල කර කරන්නේ හැබයි ඔබේ යුතු ගමක් හරි වෙලාට මුදල් ගෙවන එක හොඳයි එමනම් මේ පාඩම් මට කරලා ො එකක් වට්සබ කරන්න ඕනේ එතකටමම් බලනවාගේ සතතියේ ගඩි කටලු පාඩිම ගොඩක් දරුව පොත්තරල වත්සබ් කළ තිබා වැඩ කරන්න ඇතේ නරකළමයි වැඩ කරන්නේ හොඳළමයි හොඳළමයින්ට ං ආදරෙ නරකළමයිටත් ආදරී හැබැයිඉතිං වැඩ නොකර හිටියොත් පුතේ ති පොඩි ප්‍රශ්නයක් තියෙන එනිසා නිවාරයෙන් වැඩ කරන්න ඕන හොඳයි එහෙමනං අපි ඊළඟ පාඩමින් හම්බුව වෙනකං අපි මේ විදියට වැඩේ නවත්තනවා තුන්හතර පාරක් බලලා ලස්සන්ට කරලා අම්මාගේෙන් තාත්තකෙන් බොඩි ෑගකුත් ඉල්ලගන්. ඒනම් ඔබට ජයෙන් ජෑම වීවා